අධර්ම රාගය කියලා මෙතන සඳහන් කරන්නේ තුන්වැනි ශික්ෂාපදයේ උල්ලංඝනය කිරීම. වැරදි කාමසේවනය. මිත්‍යා ධර්මය කියලා සඳහන් කරන්නේ අපි සාමාන්‍යයෙන් කතා කරන මේ සමලිංගික සේවනය කියන කාරණාව. එතකොට දෙවියන් විසින් දැඩිසේ පිළිකුල් කරනවා කියලා සඳහන් කරන්නේ මිත්‍යා ධර්මයට. මිත්‍යා ධර්මයට තමයි දෙවියෝ ඉතාම අකමැති. කාමිත්‍යාචාරයටත් අකමැති. නමුත් ඒ කාරණාව සම්බන්ධයෙන් ඉතා දැඩිසේ ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මිත්‍යා ධර්මයේ ලෝකේ දැඩි ලෙස ව්‍යාප්ත වෙන්න පටන් ගත්තොත් දෙවියෝ අකමැත්තටපත් වෙලා අර දරුණු යක්ෂයෝ මුදා හරිනවා කියලා සඳහන් කරන්නේ එතකොට. ඉතින් දැන් ඔය කාරණාව අපි ටිකක් සිහිපත් කළොත් අධර්ම රාගය කොහොමද ලෝකේ පුරාම ප්‍රචලිත වෙලා. ඒක දැන් බොහෝ සෙයින් සිද්ධ වෙන දෙයක්. තුන්වෙනි ශික්ෂාපදයේ උල්ලංඝනය වීම. නමුත් මිනිස්සු ඒකේ අකුසල විපාකයේ කොයිතරම්ද කියන කාරණාව මං හිතන්නේ දන්නේ නැහැ ධර්මයට හුඟක් ලං වෙලා නැති හින්දා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළී සුළු සැපය හැම වෙලාවෙම අත්හරින්න කියලා. මත්ත්‍යා සුඛ පරිත්‍යාගා පස්සේ චේවි පුලං සුඛ. සුළු සැපය අත්හරින්න. පසුව ලැබෙන මහත් වූ සැපයක් වෙනුවෙන් සුළු සැපය අත්හරින්න කියලායි දේශනා කළේ. සුළු සැපයක් අත්හැරියහම මහත් වූ සැපයක් ලබන්න පුළුවන් කියන කරුණ. ඒ නිසා මිනිස්සු මේ වැරදි කාම සේවනයේ ආදීනව නොදන්න නිසා ඒක අද සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. එතකොට මේ මිත්‍යා ධර්මය කියන එක ලෝකේ සමහර රටවල් වල ඒක නීතිගත වෙච්ච දෙයක්. රජයෙන්ම අනුමැතිය දීපු නීතිගත වෙච්ච දෙයක්. ඒ කාලෙත් තිබුණා යම් ප්‍රමාණයක්. ඒක ක්‍රමානුකූලව වැඩි වේගෙන ඇවිල්ලා ඉමේ තියෙන්නේ. ඉතින් තාම මිත්‍යා ධර්මය නීතිගත නොවිච්ච රටවල් තියෙනවා ලෝකේ ඕන තරම්. වැඩි ප්‍රමාණයක් තියෙනවා. ලංකාවේ තාම මිත්‍යා ධර්මයේ නීතිගත වෙලා නැහැ. සාමාන්‍ය ජනතාව අතරත් ඉතාම පිළිකුල් සහගත දෙයක් නේ. ඒ නිසා ධර්මයේ කොහොමත් ඒක අගේ කරන්නේ නැහැ. ප්‍රතික්ෂේපම් කරලා තියෙනවා. ඒ නිසානේ දෙවියෝ ඉතාම අකමැතියි කියලා සඳහන් කළේ. කාම මිත්‍යාචාරයේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නූණට මිත්‍යා ධර්මයේ වෙනුවෙන් දෙවියොත් ක්‍රියාත්මක වෙනවා. දැඩිසේ ව්‍යාප්ත වෙන්න පටන් ගත්තොත් ලෝකෙට අර දරුණු යක්ෂයෝ මුදා හරිනවා කියලා සඳහන් කරලා තියෙන එකයි. එතකොට අධර්ම රාගයයි මිත්‍යා ධර්මයයි බලවත් වීම නිසා ඇතිවෙන ප්‍රතිඵලය තමයි යුද්ධ ඇති වෙනවා. දුර්භික්ෂ ඇති වෙනවා. එතකොට මේ මහා යුද්ධ මෙතන හැබැයි යුද්ධ කියලා සඳහන් කරලා තියෙන්නේ ඒ වගේ යුද්ධ අද ලෝකේ හටගන්නේ නැහැ. මහා ලෝක යුද්ධයක් වුණත් මේ කියන්න හදන කාරණාව තරම් බලවත් වෙන්නේ නැහැ ඒක. ඒ එදා තිබිලා තියෙන යුද්ධ හරියට ඇඟට දැනෙන යුද්ධයක් කරුණා නම් ශීර්ෂ කලන්දයක් මැරෙනවා කියලා සඳහන් කරන්නේ. ශීර්ෂ කලන්දයක් කියන වචනේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එහෙම වෙන්න නම් ඇඟට දැනෙන යුද්ධයක් වෙන්න ඇත්තු 10000ක් යුද පිටියේ මැරෙන්න ඕනේ. යුද්ධෙට යන රථ 50100ක් යුද පිටියේ මැද විනාශ වෙන්න ඕනේ. යුද්ධෙට යන අස්සයෝ ලක්ෂයක් මැරෙන්න ඕනේ. මිනිස්සු කෝටි 100ක් මැරෙන්න ඕනේ. මේ ප්‍රමාණය මැරුණහම හිස නැති මලකඳක් නැගිටලා නටනවා කියලා සඳහන් කරනවා. ආන් එහෙම වුණහම තමයි දැනගන්නේ ශීර්ෂ කලන්දයක් මැරිලා කියලා. මේවා අතීතයේ සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේ කරුණු ධර්මානුකූලව හරියට දැනගත්තේ නැති කෙනෙකුට සැක උපදින්න පුළුවන්, ප්‍රශ්න නැගෙන්න පුළුවන්. මේ හිස නැති මලකඳක් කොහොමද නටන්නේ? මොකද එහෙම මලකඳකට පවා දරාගන්න බැරි සිද්ධියක් වෙලා. මේ තරම් මහ විශාල මනුෂ්‍ය සංහාරයක් කෝටි 100ක්. නමුත් සඳහන් කරනවා ධර්මාශෝක රජුරුවන්ගේ 100ක්. චන්ද්‍රගුප්ත රජුරු. රජුරුවත් එක යුද්ධ කරලා හිස නැති මලකඳන් 80ක් නැටුවා කියලා. එහෙම වුණොත් මිනිස් ප්‍රමාණයෙන් ගත්තොත් විතරක් කෝටි 100ව 80ක් මැරිලානේ. තව පස්සේ බලවත් විතර රජවරු හිටියා. ඇලෙක්සැන්ඩර් ආදී රජවරුත් මහ විශාල යුද්ධ කරලා තියෙනවා. ආන් එහෙම යුද්ධ ඇති වෙච්ච නිසා මිනිස් ජනගහනය එදාට වඩා බොහෝම අඩු වුණා. ඊට අමතරව මේ දුර්භික්ෂ සේසට්ටික කියලා හඳුන්වන්නේ මේ සේසට්ටික දුර්භික්ෂ ඇති වෙනවා. ඒ දුර්භික්ෂ නිසාත් මිනිස්සු හිග වෙනවා. ඉතින් මිත්‍යා ධර්මයේ තව තවත් බලවත් වෙන්න පටන් ගත්තොත් ලෝකෙට යක්ෂයෝ මුදා හරිනවා කියලා සඳහන් කරන්නේ. ඒ අකමැත්ත සහ පිළිකුල හින්දා ඒක නැති කරන්න. ඉතින් ඒ තරම් භයානකයි ඒ කාරණාව. ඉතින් මේ දේවල් මේ සූත්‍රයේ මෙහෙම සඳහන් කරලා තියෙනවා. නමුත් ඊළඟට අනික් පංචශීල් උල්ලංඝනය වීමත් මේකට හේතු වෙනවා. මේ කාරණා දෙක විතරක්ම නෙමෙයි. මුළු පංචශීලයේම උල්ලංඝනය වීම මේකට හේතු වෙනවා. ඒ නිසා ඒ කරුණ විශේෂ වශයෙන් බලපානවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි කල්පනා කරලා බැලුවොත් අද පංචශීල් පද පහම සීමාවක් නැතුව උල්ලංඝනය වෙනවා. ආන් ඒක නිසා මේ දරුණු යුද්ධ ඇති වෙන්න එක බලපාලා තියෙනවා. මිනිස්සු ළඟ සිල් ගුණ නැති වෙච්ච එක. භාග්‍යතුන් වහන්සේ මේ කරුණ දේශනා කළේ ලෝක සත්‍යයට බොහොම අනුකම්පාව. මොකද මේක තමයි ලෝකේ යථා ස්වභාවය. මේ පංචශීල් පද
හැඳින්වේ ලෝකවද්‍ය ශික්ෂාපද කියලනි. බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණත් නැතත්, පහළ වෙලා කාරණාව පැහැදිලි කරලා දුන්නත් නැතත්, යමෙක් ප්‍රාණඝාත කළා නම් ඒක නිරේට යන්න හේතු වෙනවා. යමෙක් හොරකම් කළා නම් ඒක නිරේට යන්න හේතු වෙනවා. මේ පන්සිල් යමෙක් උල්ලංඝනය කරනවා නම් ඔහුට නිරයෙන් නිදහස් වෙන්න බෑ. ඒ නිසා මේක විශ්වයේ හැමදාම පවතින දෙයක්. ඒ නිසා මේවට කියනවා ලෝකවද්‍ය ශික්ෂාපද කියලා. පන්සිල් පද පහ. ඒ නිසා මේ උල්ලංඝනය කරන හැමෝටම ඊටාම දරුණු විපාකවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.